आई भुवन कालीन प्रवृत्ति वार्ता करणी प्रमुख समट कली सत्य हरियट मुखियन सियत रात्रि प्रवृत्ति विकास मे ममतरणी मेकलायटि गमन अवधानिय पुवत् सिरस्थलवित ත්‍රස්තයින් සිදු කළ අනතුරු ඇඟවීමට අනුව කාබුල් ගුවන් තුඩුපළට ප්‍රහාරයක් ජීවිත සහ දේපළ හානි කාබුල් ගුවන් තුඩුපළ අවට වෙඩි හුවමාරු කොවිඩ් මර්ධන එන්නත ලබාගත් පුද්ගලයන්ගේ මරණ අනුපාතය ඉතා අවම මට්ටමක මහාචාර්ය නිලිකා මලවිගේ පරීක්ෂණ වාර්තාවක් එළිදක්වමින් කියයි මෙරට වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට නොවැම්බර් අවසානයේට පෙර කොවිඩ් මර්ධන එන්නත සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය කියයි दिन लॉकडाउन प्रमाण रटे मूल्य වහගෙන ඉඳලා හරියන්නේ නැහැ රට විවෘත කරන්න ඕන ඇමති රෝහිත පවසයි රුපියල් 160 තිබුණු සීනි කිලෝව සතියකින් 50කින් වැඩි උනේ කොහොමද විපක්ෂ නායක ප්‍රශ්න කරයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති නව අධ්‍යාපන ඇමති හමු වෙයි වර්ජනය දිගටම ප්‍රථමී නවදහනිය විදේශ පුවතක් වෙතයි तालिबान आक्रमण हमुए दैडी असरण तत्वे कड़ पात्व सिटी ने काबुल नुवर जनता वटे अदर तावत केदवाच के कटे मुहन दी मटे सिद्ध हुना ए जीवित रेकवरनी विनुएन अफगानिस्तानी इन पिटवी मटे मग बला सिटी अहिंचक जनता वित इल्लगले प्रहारयात समगाई काबुल नुवर हमीद करसाई जात्यांतर गुआंतु टपला आसान्यटे मेम प्रहारय इल्लवीति बिनवा इन जीवित हा देपल हानि सिद्ध वी यति बवटाई विदेश माध्य तोरतुरु वार्ता करन्नी එහෙත් සිදු වූ හානිය පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ. පෙන්ටගනේ විසින් කාබුල්හි හමීඩ් කරිසායි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත පිපිරීමක් සිදු වූ බව තහවුරු කර තිබෙනවා. ගුවන්තොටුපලේ සිදු වූ හානිය තවමත් තක්සේරු කර නොමැති අතර මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වන බවයි විදෙස් වෙබ් අඩවි පෙන්වා දෙන්නේ. එම මියගිය පිරිස අතර කාන්තාවන් සහ ළමුන්ද වන බවයි විදෙස් වෙබ් අඩවි පෙන්වා දෙන්නේ. ප්‍රහාරයෙන් අනතුරුව තුවාල ලැබූ පිරිස් කඩිනමින් රෝහල්ගත කිරීමට ගුවන්තොටුපල අවට රැඳී සිටි පිරිස් කටයුතු කර තිබෙනවා. මේ අතර ප්‍රහාරයෙන් අනතුරුව වෙඩි හුවමාරුද සිදු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පෙන්ටගනේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කිරිබි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ කාබුල් ගුවන්තොටුපලෙන් පිටත පිපිරීමක් සිදු වී තිබෙන බවයි. මේ අතර ප්‍රංශ තානාපති ඩේවිඩ් මාටිනන් පවසන්නේ තවත් පිපිරීමක අවදානමක් පවතින හේයින් එම ස්ථානයෙන් එහි සිටින ප්‍රංශ වැසියන්ට වහා ඉවත්වන ලෙසයි. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් तालिबान सटनकामीन गेन काबुल गुआन तोटुपलट त्रस्त प्रहारक एतिविहेकि बेविन अद काबुल गुआन तोटुपलिन हेकिक्मनिंग इवत्वन लेसट ब्रितान्य सह अमेरिकाव अनतुरु अंगवा तिबु पसुबीमकाई मेलेस मेम प्रहारय एल्लवी यत्ते अवधानीय देशीय पुवत् वेत कोविड मर्दन एन्नत लबागत पुद्गलिनगे मरण अनुपात्य इता पहल मट्टमक पवतिन बव अलुत्म पारेषणयकिन हेलवी तिबेनवा महाचार्य निलिका मलविगे महात्म्य मे बव अद ट्विटर सटहनक तवमीन संधान कला मिरट वयस अवरदु दह अटट वेडी सेलु दिनाट लबन नोवेंबर अवसानियट पेर कोविड मर्दन एन्नत लबा दिन बव सौख्य अमात्य गेहलिये रमुक्वेल महता अद प्रकाश कला कोविड मर्दन एन्नत लबा दीम अत्यावश्य करुणक वेद्दी एतेम अविधिमत एन्नत करन कडियुतु निसा मिरट एन्नत करन वेड सटहनट बरपतल तर्जनयक द एल्लवेमिन पवतिनवा कोविड-19 वायरस मर्दने संधा लबा दिन एन्नत्मगिन अतिकरण प्रतिशक्तीकरणय पिलिबंदव सिदुकर अति अध्ययनयकिन करुणु रसक अनावरणय वी तिबेनवा श्री जयवर्धनपुर विश्वविद्यालये प्रतिशक्ति विद्या सह अणुक विद्या एककय महाचार्य निलिका मलविगे महात्मिय से ट्विटर गिनुमय सटहनक तबमिन मे पिलिबंदव वार्ता कर तिबेनवा एनु महाचार्य निलिका मलविगे महात्मिय पवसन्ने साइनोफार्म एन्नत लबागत पुद्गलीनगे कोविड मरण अनुपातय 0.46ක් තරම් අවම මට්ටමක පවතින බවයි ෆයිසර් බයොන්ටෙක් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ මරණ අනුපාතය 0.15ක් බවත් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ මරණ අනුපාතය 0.03ක් බවත් බහරීනයේ සිදු කළ පරීක්ෂණයක් උපුටා දක්වමින් මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය පෙන්වා දෙනවා
මෙතර නොවැම්බර් මාස අවසානය වන විට මෙරට වයස අවුරුදු 18න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත් කරණයකට ලක් කිරීමට හැකිවුණු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුකල්ල මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ කිව්බානු තානාපති ඇන්ඩ්‍රෙස් ගරිඩෝ මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා. සැප්තැම්බර් මැදවන විට වයස අවුරුදු 30ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත් කරණය අවසන් කිරීමටද සැලසුම් කර ඇතැයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙරට පුරවැසියන් පූර්ණ එන්නත් කරණයකින් පසුව තුන්වන එන්නතක් පිළිබඳවද අවධානය යොමු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කිව්බානු තානාපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ. මෙවන විට කොවිඩ් මරණ වළක්වා ගැනීමට සහ කොවිඩ් රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට භාවිතා කළ හැකි එකම පිළිසරණ සහ පිළියම බවට පත්ව තිබෙන්නේ එන්නත් කරණය පමණයි. මේ සියලු කරුණු අනුව පෙනී යන්නේ එන්නත් කරණය කොතරම් වැදගත්ද යන කාරණයයි. එවන් තත්ත්වයක් තුළ අපේ රටේ ඇතැම් ස්ථානවලින් වාර්තා වන එන්නත් කරණය පිළිබඳ ගැටලු ශ්‍රී ලංකාව මේ වන විට එන්නත් කරණයෙන් ලබාගෙන ඇති ප්‍රගතියට විශාල බාධාවක් වනු නොඅනුමානයි. හලාවත කොක්කවිල රජයේ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත් කරන මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18ට අඩු පුද්ගලින් සඳහාද එන්නත් ලබා දීමේ අක්‍රමිකතාවයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. එමෙන්ම මෙම එන්නත් කරන මධ්‍යස්ථානයෙන් විවිධ පුද්ගලින්ගේ හිතවත්කම් මත සහ විවිධ බාහිර පළාත්වල සිට පැමිණි පුද්ගලින්ටද එන්නත් ලබා දීමට කටයුතු කර ඇති බවටයි ජනතාව චෝදනා කරන්නේ. දැන් කාලක තුනට ගන්න ඇතිවන්නේ පිටින් දැන් කොහමද ගත්තේ මෙතන කම්බේර කට්ටක් ගත්තේ කොහොමද කියන්නකෝ. කොහමද ගත්තේ? එහෙම ගන්න කොහමද? මේ ගමේ මිනිස්සුන්ට නෙමෙයි විදින්නේ පිට මිනිස්සුන්ට විදින්නේ. මේ කොයි ડોක්ටර් කේද? කොයි හරි ડોක්ටර් කෙනෙක් ගෙන. ඉතින් ડોක්ටර්ස්ලා ගෑයට ගහනවනේ ගෙවල් වලින්. ඒගොල්ලන්ගේ හොස්පිටල් වලින් ගහනවනේ. නෑ නෑ ගෙවල් වල බෙහෙත් නෑ. නෑ නෑ හොස්පිටල් වලින් ගැහුවනේ ડોක්ටර්ස්ලා ගේ. විතරෙත් මොකද? ඉතින් ડોක්ටර් කවුද කියලා කියන්නකෝ. කවුරු හරි කමන්නේ නැහැ ඔයාට වැඩක් නැහැනේ. එහෙම බෑනේ අපිට මාධ්‍ය අයිතියක් තියෙනවා දැනගන්න. කවුද ડોක්ටර් කියලා කියන්නේ මිස්තර නැතුව? ડોක්ටර්ගේ නම කියන්න. අර පැත්තෙන් වාහනේපත් එන්න බෑනේ. පොත කියලා. පාරේ ඉඳලා මෙයාට පයින් ඉඳලා තියෙනවා. ආ එච්චර. මෙම මධ්‍යස්ථානයෙන් ජනතාවට ලබා දීමට තිබූ ෆයිසර් එන්නත් මෙලෙස වයස අවුරුදු 18ට අඩු පුද්ගලින්ට සහ වෙනත් පළාත්වල සිට පැමිණි පුද්ගලින්ට ලබා දී ඇති බවටයි චෝදනා එල්ලවන්නේ. කාකපල්ලියට අවිලා තියෙන බෙහෙත් 700යි. හරි. දැන් බෙහෙත් 700 ගමේ කට්ටියට විතරයි ඉතුරු ටික වලට විතර දෙන්න යන්නේ. අනවශ්‍ය විදියට ප්‍රශ්න ඇති කරන්න නෑ මහත්තයෝ. ප්‍රශ්න ඇති කරේ නෑ. මෙතන සෝරි. මෙතන පිටි කට්ටිය ගනන්ලා මේගොල්ලෝයි අර ඩෙන්ගු ෂර්ට් එක ගන්න ඉන්න එක්ක නයි. පිටි කට්ටිය ගනන්ලා මෙතන ඉන්න කට්ටිය ටික පොලිමක් වින්නක වැඩි වෙනවා. පොර පොලිම් වලින් ගනන්ලා තව මහත්තයෝ මේ ඔක්කොම කරේ. අතුලින් ග්‍රාමසේක අයලා කොහොමද ගෑගෙයි මෙතන ඉන්න මිනිසුන්ට? එමෙන්ම හලාවත ආනමඩුව කන්නංගර ආදර්ශ විද්‍යාලයේ එන්නත් මධ්‍යස්ථානය තුළද ඊයේ ගැටලුකාරී තත්වයක් ඉස්මතු වුණා. 5000ක පමණ පිරිසක් එන්නත් ලබා ගැනීමට පැමිණ සිටියද ප්‍රමාණවත් තරම් එන්නත් නොලැබීම නිසා පාසල් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් පිරිස එන්නත් මධ්‍යස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමගම එහි කලබලකාරී තත්වයක් හටගෙන තිබෙනවා. මෙහිදී පුද්ගලින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මේ අතර එන්නත් ලබා ගැනීමට පැමිණි විශාල පිරිසක් අපහසුතාවයට පත් වූ තවත් පුවතක් අපට වාර්තා වන්නේ හැටන් ප්‍රදේශයෙන්. සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට අද දින දික්කොය මූලික රෝහල්ට පැමිණෙන ලෙසට රෝහල් පාලන අධිකාරිය විසින් කළ දැනුම් දීමක් මත රෝහල්ට පැමිණි විශාල පිරිසකට එන්නත ලබා නොදීමත් සමග එම පිරිස රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණා. अत्यावश्य भव अप यलियलित अवधारणे कर सिटिनवा රෝගී දාරිතාවිය සල්කා බලා කොළඹ ජාතික රෝහලේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කිරීමට කටයුතු කළ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා. කොළඹ ජාතික රෝහලේ රෝගී දාරිතාවය පිළිබඳ සල්කා බලා එම රෝහලේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කිරීමට කටයුතු කළ බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා පවසනවා. රෝගී දාරිතාවය ඉදිරියේදී වැඩිවීමේ අවධානම හමුවේ මෙම තීරණයකත් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ජාතික රෝහලේ තවමත් අපිට රෝගීන් ඇතුළත් කර ගැනීමට සහ ඔක්සිජන් සැපීමට හැකියාව තියෙනවා. නමුත් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ හැමදාම මෙහෙම වෙයි කියලා. අපි මීට වඩා අමාරු තත්ත්වයක් උද්ගත වුණොත් කොහොමද ඒකට සූදානම් වෙන්නේ කියන එක නිතරම කල්පනා කරනවා. ජාතික රෝහලේ අධ්‍යක්ෂකතුමා විසින් ඊයේ දිනේ අතරවැදි මධ්‍යස්ථානයක් විවෘත කරා පුංචි බොරැල්ල ප්‍රදේශයේ ගලවා ගැනීමේ හමුදා විසින් ඒගොල්ලොන්ගේ ගොඩනැගිල්ලක් ජාතික රෝහලට පවරා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අතරවැදි දකුණු කොළඹ මහරෝහලේ රෝගීන් හට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් මෙතෙක් එම රෝහලට අඩුපාඩුවක්ව පැවති මහල් 8කින් යුතු නව ගොඩනැගිල්ලේ 4, 5 සහ 6 යන මහල්හි යුද්ධ හමුදාවේ දායකත්වයෙන් ස්ථාපනය කරනු ලැබූ රෝගීන් 250ක් සඳහා ප්‍රතිකාර කළ හැකි වට්ටු සංකීර්ණය ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ රෝහල් බලධාරීන් වෙත බහර දෙනු ලැබුවා. මෙතර 2019 කොරෝනා වෛරස් රෝගය පනත් කැටුම්පත කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා විසින් සහතික කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කළා. පසුගිය අගෝස්තු මස 17 වනදා එම පනත් කැටුම්පත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එළමෙන පළමුවැනිදා සිට ඉන්දියානු සංචාරකින්ට මෙරටට පැමිණිය හැකි බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යාරච්චි මහතා ප්‍රකාශ කළා. ඉන්දියා සංචාරකයන් හට ලංකාව තුල සංචාරය කිරීම සඳහා ඔවුන් එන්න දෙකම ලබාගෙන දෙවැනි එන්නතින් දින 14කට පසුව නම් ලංකාවට එන්නේ ඔවුන්ට ලංකාවට ඇවිල්ලා ඒ අවශ්‍ය PCR පරීක්ෂණයට භාජනය වෙලා ඒ වගේම ලංකාවේ තියෙන සියලුම සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව ඔවුන්ට තරු තුනේ අන්තියේ හෝටලයකට එහා හෝටලයක ඔවුන්ට නවාතැන්ගෙන ශ්‍රී ලංකාව තුල එම සංචාරය සඳහා සහභාගී වීමට පුළුවන්. කොවිඩ් වෛරසයේ ලෝකයෙන් තුරන් කිරීමේ සටන සරල සහ පහසු එකක් නොවන බව අප ඉතා හොඳින් දන්නවා. මෙවන් අවස්ථාවක හුදු වාර්තාකරණයෙන් ඔප්පට ගිය මාධ්‍ය වගකීමක් අප සියලු දෙනා සතුයි. සියත ප්‍රවෘත්තිංශයේ වත්සලා හෙට්ටිමුල්ල ඒ සඳහා දරන උත්සාහයයි මේ. කොවිඩ් මර්ධනය සඳහා සමස්ත ලෝකයටම දැනට ඇති එකම විසඳුම එන්නත්කරණය බව සත්‍යයක්. එන්නත් වර්ග ගණනාවක්ම අද ලෝකයේ තුල භාවිතයට ගෙනෙනවා. එමෙන්ම එන්නත් වලට අමතරව නව ඖෂධ අත්හදා බලමින් තිබෙනවා. මේ මොහොත වන විටත් ලෝකයේ පුරා දහස් ගණන් පරීක්ෂණ සිදුවන බව ලෝක ජනමාධ්‍ය වාර්තා කරනවා. දැන් අපි ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. අපට බටහිර ප්‍රතිකාර කරන රෝහල් සේම හෙළවෙදකම සහ ආයුර්වේද රෝහල්ද තිබෙනවා. අද වන තෙක් මේ ප්‍රතිකාර ක්‍රම දෙකම එක් ස්ථානයකදී සම්බන්ධ කරන ක්‍රමවේදයක් නැහැ. විශේෂයෙන් දේශීය ඖෂධ වර්ග ගැන විද්‍යාත්මක පරීක්ෂණ සිදු නොවන තරම් හුදෙක් පාරම්පරික දැනුම මත පමණක් හෙළවෙදකම සහ ආයුර්වේද ප්‍රතිකාර පවතින බවයි අපේ විශ්වාසය. කොවිඩ් වසංගතයේදී මේ ප්‍රතිකාර ක්‍රම දෙකම එක් ස්ථානයකට ගෙන අත්හදා බැලීම් පරීක්ෂණ කිසිවක් මෙතෙක් සිදුවන්නේ නැහැ. අද දවස තුල අප මේ පිළිබඳව ආයුර්වේද සේම බටහිර වෛද්‍ය විශේෂඥයින්ගේද මත ඔබට ගෙනෙන්නට සූදානම්. පළවෙනි රැලි දෙකම රටේ මැනවින් පාලනය වුණේ අපේ මිනිස්සු මේකට බෙහෙතක් නැහැ කිව්වහම බොන්න ගත්තේ ඉඟුරු කොත්ත මල්ලි ටික. ලෙඩා සනීප වෙන්නේ ඇලෝපැති බටහිර වෛද්‍ය විද්‍යාවෙන්ද එම නැත්නම් ආයුර්වේදයෙන්ද හෙළවෙදකමෙන්ද පාරම්පරික වෙදකමෙන්ද කියන තරංගය අයින් කරලා මේ සියල්ලගේම තියෙන හොඳ ටික එකතු කරපු වෛද්‍ය ක්‍රමයක් මේ රටට එක වේදිකාවකදී එක තැනකදී මුණගස්වන්න පුළුවන් නම් අපිට සෞඛ්‍ය සම්පන්න දේශයක් ගොඩනගන්න ඉතාම පහසුවෙන් පුළුවන් කියලා මම හිතනවා. ජනතාවට අපි කියනවා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර කිරීම තුළින් ඔබ අසාධ්‍ය තත්ත්වයට යෑම හෝ රෝග වැළඳීමේ හැකියාව ඉතාමත්ම අවම මට්ටමට පත් කරනවා. ඒක නිසා වෛද්‍ය ක්‍රමය පිළිබඳ උපරිම විශ්වාසයෙන් ඔයාලා කටයුතු කරන්න. ඕනෑම ගැටලුවකට ඇති හොඳම විසඳුම කුමක්ද යයි අප කල්පනා කළ යුතුයි. අදටත් කිසිදු විද්‍යාත්මක පදනමක් නැති පැණි වර්ග, පෙති වර්ග, ස්ප්‍රේතු වර්ග රුපියල් 6,000ට අලෙවි වෙන බව දක්නට පිළිවන්. හිතුමතේ කිසිදු පදනමක් නැතිව එවන් ඖෂධ අලෙවියට කොරෝනාව ගරානාවක් කරගත්තු අතලොස්සක් දෙනෙක් ක්‍රියා කරන බව වගකීමෙන් කිව යුතුයි. බටහිර ඖෂධ නිෂ්පාදනය සහ අලෙවිය තුලත් මාෆියාවක් ඇති බව අමතක නොකළ යුතුයි. මේ සියල්ල දෙස සාධාරණ වහා මධ්‍යස්ථව බැලීමේදී මාධ්‍ය ආයතනයක් ලෙස අපටද යෝජනාවක් තිබෙනවා.
අපේ දේශීය ස්වාභාවික සාකෂාර ආශ්‍රිත සියලු ඖෂධ වර්ග පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් ආරම්භ කළ යුතුයි. එය අනාගතයේදී ජාත්‍යන්තරයට අපේ නිෂ්පාදන අලෙවි කිරීම දක්වා දුර ගෙන යා හැකියි. එබැවින් අපේ යෝජනාව මේ ප්‍රධාන වෛද්‍ය ක්‍රම දෙකම එක් ස්ථානයකටගෙන විවෘත කතිකාවතක් ආරම්භ කොට නව අත්හදා බැලීම් වහා ආරම්භ කළ යුතු බවයි. එය කොවිඩ් වෛරස මර්ධනයට ඉවහල් විය හැකි වාසේම අනාගත ආයෝජනයක් බවද සියත ප්‍රවෘත්තිංශයේ අපේ විශ්වාසයයි. කොවිඩ් වසංගතය පාලනයට නම් තව සති දෙකක කාලයක් රටවසා දමන්න ඇතිවන ආර්ථික අර්බුදයන්ට විසඳුම් ලබා ගන්න ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල සමග සාකච්ඡා කරන්න කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් සමන්තා පවර්ස් මැතිනියගෙන් ලංකාවට කොවිඩ් එන්නත් ඉල්ලුව මංගල සමරවිර මැතිතුමත් මරණයට පත් වෙලා තියෙනවා. කොවිඩ් වසංගතය සීක්‍රෙන් පැතිරෙනවා. එන්නත් අපි ලබා දෙන සංඛ්‍යාව වැඩි වුණත් ඒකට ගොදුරු වෙන සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා. මේකට තියෙන ප්‍රධාන මාර්ගය තමයි රට වසන එක හේවත් ලොක්ඩවුන්. රජය විසින් දවස් 10ක ලොක්ඩවුන් වැඩසටහනක් ක්‍රියාත්මක කළා තියෙනවා. ඒත් වෛද්‍ය උපදෙස් අනුව ඒක මදි. මේ පරමාර්ථ දෙකම අපි ඉෂ්ට කරගන්න නම් ඇත්ත වශයෙන්ම තව සතියක් සති දෙකක් ඒ අනුවම ලොක්ඩවුන් වැඩසටහනක් වුමනයි. අද අපි පැමිණලා තියෙන තත්ත්වෙ දිහා බලනවා නම් ලොක්ඩවුන් වැඩසටහනක් නැතුව වෙන හානිය ලොක්ඩවුන් වැඩසටහනක් එක්ක ඇති වෙන හානියට වඩා වැඩි. ඉතින් අපිට එතනින් ගොඩ එන්න නම් එකම විකල්පය තියෙන්නේ වහාම IMF සංවිධානය සමග සාකච්ඡා කරලා ඒ ආර්ථිකය සඳහා සහයෝගය ලබා ගන්න. තව සතියක් හෝ දෙකක් රට වහන්ට වුමනා නම් ඒ වැඩ කටයුතු කරන්න. හැම එක්කෙනාගේම සහයෝගය ආණ්ඩුවට ලැබේ. මියකි කොවිඩ් හැදිලාද කියලා සොයන්න PCR පරීක්ෂණ සිදු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයකින් වැඩක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. රට විද්‍යාත්මකව ලොක්ඩවුන් කිරීමක් සඳහා කළ යුත්තේ කුමක්ද? මේ පිළිබඳව ඇතුළු තවත් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති අද සුව ඇමති කෙහෙලිය රමුක්වැල්ල මහතා හමු වුණා. සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා හමු වුණා. එෙහිදී COVID-19 වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා වූ අතර පවතින ලොක්ඩවුන් ක්‍රමවේදය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. එෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලි රඹුක්වැල්ල මහතා අවධාරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් යම් තාක්ෂණික හා කාල රාමුවන් හි සුළුසුළු වෙනස්වීම් හේතුවෙන් ඇතමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. අද මරණ වාර්තා වෙන අය වගේ 120ක් මැරෙන්නේ නිවෙස්වල රෝහලට ගේන අතරතුරේ. ඒ මරණයට කොවිඩ් කියලා අඳුරගන්නේ මලමිනියට PCR කරලා. මලමිනියට PCR කරාම තමයි පොසිටිව් වෙන්නේ. මේක කියන සෞඛ්‍ය ශාස්ත්‍රයක් ඕනේ නැහෙනේ. ඉතින් අපි හිතනවා අමාත්‍යවරයා සාධනීය වැඩිහත් වීමක් මේකට කරයි කියලා. ඉතින් ඒගොල්ලෝ නිවැරදි තීරණ නොගන්නවා නම් දිගින් දිගටම වෘත්තීය සමිති විදියටත් අපට යම් යම් තීරණ ගන්න ඉස්සරහට වෙනවා. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා මේකදී සාධනීය පියවරක් ගනී කියලා. මේ ලොක්ඩවුන් එක දීර්ඝ කරනවද නැද්ද කියන කාරණාව සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ මොහොතේ තීරණය කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. අපිට බැරි නම් තව දවස් 5කින් මේ රටට වෙන්නේ මොකද්ද කියලා පුරෝකථනය කරන්න එහෙම සෞඛ්‍ය අමාත්‍යාංශයක් තිබිලා වැඩක් නැහැ. මේ යන විදිහට තව දවස් 4කින් ලොක්ඩවුන් එක ඉවත් කරනවා නම් ඒ ලොක්ඩවුන් එක ඉවත් කරනකොට අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට එහෙම නැත්නම් අපේ රටට අපිට තියෙන්න ඕනේ රෝගය පැතිරීම පාලනය කරගත්ත කියන අඩුම ගානේ නිර්ණායකයක් අපි හදාගෙන තියෙන්න ඕනේ. අපේ රටේ දිනකට කොවිඩ් ආසාදනීය වී 200කට ආසන්න පිරිසක් මිය යනවා. මුළු ලෝකයේම මියගොස් ඇති සංඛ්‍යාව මිලියන 4කට වැඩි. ඒත් කොරෝනා යනු මාරාන්තික හෝ බිය විය යුතු රෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා අද ප්‍රකාශ කළා. කොරෝනා පිළිබඳ මහා මරණ බයක් මේ මිනිසුන්ගේ සිත් තුළ ඇති කරන්න හොඳ නැහැ. ඉතින් මරණ බය මරණයට ප්‍රධාන හේතුවක් වෙනවා. මරණ වැඩි වෙනවා. එනිසා මේක එහෙම බය විය යුතු මාරාන්තික රෝගයක් නෙවෙයි. දැන් අපි ගත්තොත් මේ කොරෝනා අසනීපේ හැදෙන 81%. එයාලගේ ඇඟට පෙතටත් නොදෙමී හොඳ වෙලා ගෙදර යනවා. සමහර අය දන්නෙත් නැහැ හැදිලා හොඳ වෙලා. 114ක් යන්තම් පොඩි හෙම්බිරිස්සාවක් වගේ එකක් හැදිලා යන්තම් පොඩි ඉසරදයක් හැදිලා පුංචි උණක් ගැනිලා ඉන්ජෙක්ෂන් එකක් ගන්නකොට සමහර අයට හැදෙනවා වගේ හොඳ වෙලා යනවා. ඒ කියන්නේ 95%ක්ම මේක හැදින අය හොඳ වෙලා යනවා. 105%කට අමාරුයි. හැබැයි ඒ 105 50 යමු 103%ක් හොඳ වෙලා යනවා.
තවමත් අද මේ දැන් වෙනකොට ලංකාවේ මරණ අනුපාතය 1.9යි. ඒ නිසා අපි කලබල නොකර හත විවෘත කරගෙන ප්‍රවේශමෙන් පුළුවන් තරම් හැම එක්කෙනාම ස්වේච්ඡාවෙන් ප්‍රවේශම් වෙමින් වෛද්‍ය පිළිවෙත් 100%ක් අනුගමනය කරමින් මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන කියලායි මම හිතන්නේ. අපි මේ සෞඛ්‍ය උපදේශ පරිදි අපි හැම කෙනෙක්ම පරිස්සම් වෙමින් මේ රට විවෘත කරන්න වෙනවා. රට වහලා තිබුණත් අපේ රටේ ලක්ෂ 15ක් පමණ ඉන්න රාජ්‍ය සේවකයන්ට මේ අවුරුදු දෙකකට ආසන්න කාලයකදී කිසිම රාජ්‍ය සේවකයෙකුයි තමන්ගේ වැටුපෙන් පියලා කඩු කළා නැහැ. ඒක ක්‍රියාත්මක කළා තියෙනවා. විපක්ෂයට අවශ්‍ය කළා තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. මම දැක්කා වපරැහැම් බලන මහත්තුරු ඉන්නවා. අපරට පේනකොට කියනවා කර්මාන්ත ශාලා ටික වහන්න ඕනේ. පපුව ඇතුලේ මොකක් කිය හිතේ තියාගෙනද ඔක කියන්නේ? පපුව ඇතුලේ තියෙන්නේ වෙන චේතනාවක්. රටක ආපදාවක් සිද්ධ වෙච්ච වෙලාවේ බොරදියේ මාළුබාමින් දේශපාලන වශයෙන් මේ විදියට උහක කමින් මේ කරන අයට ආනන්තරිය පාප කර්මය කරපු අය බවට පරිවර්තනය වෙනවා. එයාට ස්ථාවර රටක් නම් ඒගොල්ලන්ට දේශපාලනය කරන්න බෑ. වේදිකාව හදාගන්න මේ උත්සාහ කරන්නේ නැතුව මේක එක කොවිඩ් හැදෙන රෝගියෙක් දිහාවත් මේ රටේ දවසකට මී යන ඒ අය වෙනුවෙන්වත් නෙවෙයි මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ එන්නත අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකොට මේ රටේ ජනතාවට එන්නත ලබා දීමේ වැඩ කටයුතු අවසන් කළා. නැවතත් මේ රට විවෘත කරමින් රට ආර්ථික වශයෙන් ගොඩ අරගෙන සෞභාග්‍යය දැක්ම ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට අපි ලෑස්ති වෙනවා රජයක්. සීනි මිල දැන් අහස උසට නගමින් තියෙනවා. දින කිහිපයක් තුළ සීනි කිලෝව රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර නීති වෙනස් කර හෝ සීනි පිළ පාලනය කිරීමට කටයුතු කරන බව විශේෂාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකීවන්න මහතා ප්‍රකාශ කළා. රුපියල් 160ට තිබූ සීනි කිලෝව සතියකින් රුපියල් 50කින් වැඩි වූයේ කෙසේද යන්න පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටිනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවෙන් ජනතාවට සහන වෙනුවට අසහනේ මෑයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් මේ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව ජනතාව ඉලක්ක කරගෙන තවත් මරු පහරක් එල්ල කර තිබෙන බවත් රුපියල් 5000 දීමනා වෙනුවට රුපියල් 1998ක ඊනි අසහන මල්ලක් ලබා දෙන්නට තීන්දු කර ඇති බවයි. එමෙන්ම සහන වෙනුවට අසහනය ජනතා කරමත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති අතර අභිනව මුදල් අමාත්‍යවරයා පත් වූාට පසුව ඊට පෙර පැවතියට වඩා උග්‍ර ලෙස බඩු මිල ඉහළ ගොස් ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160ක්ව පැවති අතර සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50කින් පමණ ඉහළ ගොස් තිබීමෙන් මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇති ආකාරය පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. ලෝක වෙළඳපොලේ යම්කිසි ආකාරයක ඉල වැඩි වෙලා තිබුණා. ඩොලරයේ අගේ යම්කිසි ආකාරයක ඉහළ ගිහිල්ලා තිබුණා. 210ක් වැනි මිලකට අලෙවි කිරීම කොහෙත්ම අනුමත කරන්න බෑ. මේක සම්පූර්ණ අසාධාරණ කූට වෙළඳන් විසින් කරන ව්‍යාපාරයක් විදියට අද අපි ඉතාමත් හොඳින් හඳුනාගෙන තිබෙනවා. මේ නීතිමය වශයෙන් තිබෙන අඩුපාඩුකම් නිසා අපිට මේ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ගයක් නොතිබුණා. අවුරුදු 17කට පස්සේ අපි මේ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට අරගෙන තිබෙනවා. ඒ අනුව දැනට රුපියල් 10000කට අය කරන දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට අවසාන අදියරේ තිබෙන්නේ ලබන පාර්ලිමේන්තුව කැඳවූ වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක නීතිමය ලියවිල්ලක් බවට පත් කරලා ඒ නව දඩ යටතේ අපිට පාරිභෝගික අධිකාරිය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩයකට පාලන මිලක් ගැසට්පත්ේ පළ කළාට පස්සේ ඒ පාලන මිලට වඩා වැඩියෙන් විකුණන සෑම ව්‍යාපාරිකයෙකුටම වෙළඳෙකුටම ඒ නව දඩ මුදල අය කිරීමට අනිවාර්යෙන්ම පුළුවන්කමක් තිබෙනවා. ගුරු වෘත්තීය සංගම් අද දිනේදී නව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූවා. ඒ අධ්‍යාපන අමාත්‍යංශයේදී ගුරු වැටුප් ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගුරු වෘත්තීය සංගම් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඊයේ ඉල්ලීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් නව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අද දිනේදී ගුරු වෘත්තීය සංගම් සමග සාකච්ඡාවක් පැවැත්වීමට එකඟතාවය පළ කර තිබුණා. ඒ අනුව අමාත්‍යවරයා සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති නායකයින් මෙලෙස අදහස් පළ කළා. ඇමති අනුකමිටුවේ වාර්තාව ලබන සතියේ 30 වෙනිදා තීරණයක් ගැනීමට නියමිතයි. ඒකෙදි අනිවාර්යයෙන්ම අධ්‍යාපන ඇමති
අමතිවරයා හැටියට අධ්‍යාපන අමතිවරයාගේ නිර්දේශ ලබා දීමේදී වෘත්තීය සමිතිවල අදහස් ලබා දෙන්න කියලා තමයි අපි දිනේෂ් ගුණවර්ධන අමතිවරයාගෙන් ඉල්ලීමක් කළේ. මේකදී අමතිවරයා ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධයෙන් ඔහුගේ නිරීක්ෂණ දතුලත් කරලා ලබන සෞන්දර්ය ඉස්සෙල්ලා මේක ලබා දෙනවා කියන කාරණාව කිව්වා. අමතිවරයා අපෙන් ඉල්ලීමක් කළා විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ආයෝජක පරීක්ෂණ ප්‍රතිඵල ලබා දෙන්න බැරි තත්ත්වයක් තුල ඔන්ලයින් ආරම්භ කරන්න විදියක් නැහැ. මේ ප්‍රශ්න වලට කඩදෙමින් අපිට විසඳුම් ලබා දෙන්න කියන එක තමයි අමතිවරයා ඉල්ලීම කරේ. ඒ වගේම අපි අමතිවරයාගෙන් ඉල්ලීම කරා ඒ කටයුතු සියල්ල අපිට ලබන සමුදාය ඉඳන් උනත් ආරම්භ කරන්න පුළුවන්. අමති අනුකමිටුව ඉදිරිපත් කරලා තියෙන යෝජනාවට අදාළව වෘත්තීය සමිතියට අපේ යෝජනා ඉදිරිපත් කරපු යෝජනා එකග වෙලා ඒ යෝජනා ක්‍රියාත්මක කරනවා නම් අපිට පුළුවන් මේ සියලු කටයුතු ආරම්භ කරන්න. අපේ අරගලය නතර වෙන්නේ අපේ ඉල්ලීම් අපිට ලැබුණොත් තමයි. ඕ ලෙවල් ප්‍රතිඵල ප්‍රමාද කිරීමට වග කියන්න ඕන ආණ්ඩුව. දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය බිඳ වැටීමට වග කියන්න ඕන ආණ්ඩුව. තවදුරටත් මේක කල් මරන්නේ නැතුව ලබන සතියේ සඳුදා තීර තීරණයක් ගන්න මේ ප්‍රශ්නේ විසඳීමට අදාළ නීත්‍යානුකූල පසුබිම හදන්න. නීත්‍යානුකූල පසුබිම හැදුවට පස්සේ අපිට පුළුවන්කම අපේ ක්‍රියාමාර්ග අත්හරින්න. එහෙම නැත්නම් අපේ සියලු ක්‍රියාමාර්ග අපි ඉදිරියට යනවා. ගුරු වැටුප් විෂමතා සංශෝධනය කරන ලෙස රජයට බල කරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පසුගිය ජූලි මාස 12 වෙනිදා වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළා. ඊට අදාළව ගුරුවරුන් ඔන්ලයින් නිගැන්වීමේ කටයුතු වලින් ඉවත් වූවා. ඒ අනුව ගුරුවරුන් ඔෆ්ලයින් ගිහින් අදට දින 46ක්. රටම කොවිඩ් වසංගතියට ගොදුරු වෙමින් පවතින මොහොතක අප ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබෙත් ඔබේ ආදරණීයන්ගේ ආදරය වෙනුවෙන් පරිස්සමින් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතය වටින්නේ ඔබේ ආදරණීයන්ට සහ ඔබට පමණයි. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.